ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. අද මම ඔයාලව පොඩ්ඩක් බිසීම බිසී ස්ටේෂන් එකකට තමයි එක්කගෙන යන්නේ. මේක ඇතුළේ නිකන් වංගගිරිය වගේ ලංකාවේ. මේක තමයි සෙන්ට්‍රල් ලන්ඩන් වල තියෙන Westminster ස්ටේෂන් එක. මේක ඇතුළේ තමයි මම ඉන්නේ. අපි බලමු පොඩ්ඩක් ඇතුළට ගිහින් කොහොමද කියලා. පොලෝ යටට තට්ටු තුනක් යනකම් රේල් පාරවල් තියෙනවා. දැන් උදාහරණයක් කියන මම දැන් ඉන්නේ මේ දෙවෙනි තට්ටුවේ. ඒතර දෙවෙනි තට්ටුවේ දෙපැත්තටම යන ලයින්ස් තියෙනවා. එතකොට මේ පොලෝ යට දෙවන තට්ටුවේ එක රේල් ලයින් එක. මේ මෙතනින් මේ ටියුබ් එක වගේ රේල් එක යනකොට තමයි ගේට්ස් හරින්නේ. එතර මම යනවා නම් තවත් පල් තට්ටුවක් පහළට වෙස් බවුන්ඩ් එකට. එතකොට පොළවේ මේ තුන් පොළවට තුන්වෙනි තට්ටුවේ තියෙන රේල් පාරවල් වලින් තමයි දැන් මම යන්න හදන්නේ. අමාරුයි ඔයාලා ලන්ඩන් හැම මේ අලුතින් එන්න හිතන් ඉන්නවනම් හොඳට පුරුදු වෙන්න ඇතුවනම් මේ සෙන්ට්‍රල් ලන්ඩන් වල ඇත්තටම ඇවිදින්න එපා.
මුලින්ම මේ අර මම කලිනුත් ඔයාලට කියලා ඇති සිටි මැප් එකේ ලැප් එක ගැන ඒ සිටි මැප් එක හොඳට මේ අධ්‍යයනය කරලා හොඳට ඉගෙන ගන්න සිටි මැප් එක නැත්නම් ඔයාලා ඇත්තටම අතරමං වෙනවා මේ වගේ මේ ස්ටේෂන් එකක තුල ගියාම මේ කොහොමත් මේ අතරමං නෑ මොකද මේ මේ පොළොව යටට යටට තට්ටු යනවා අපෝ පොළොව උඩත් යනවා වෙනම වෙනම ලයිස් එතකොට ඒකත් එක එක පැත්තට හැරුණම එක එක පැති දැන් මම ගියේ මේ තුන්වෙනි තට්ටුවේ එක පැත්තක තියෙන මේ මේ රේල්වේ ලයින් එක. ඒදර මම යන්න ඕනේ ඒත් මේකෙත් නෙමෙයි. මම ඔයාලට කලින් කියලා කිව්වා මේ සිටි මැප් එක කියලා ඇප් එක ගැන. මේ සිටි මැප් එකේ ඇප් එකේ දැම්මට පස්සේදී අපිට වෙනවා මෙන්න මෙහෙම මේ අපිට යන්න ඕන ඩෙස්ටිනේෂන් එක දැම්මට පස්සේදී මොන ස්ටේෂන් එකට යන්නද ඒකේ තියෙනවා එක එක ප්ලැට්ෆෝම්ස් ගොඩක් ජුබිලි කියයි සේගල් ලයින් කියයි ඩිස්ට්‍රික් ලයින් කියයි එලිස්බෙත් ලයින් කියයි ඒකෙත් වෙස්ට් බවුන්ඩ් කියයි ඊස්ට් බවුන්ඩ් කියයි කොහොම හොම කියලා මේ ගොඩාරියක් තියෙනවා මේ ප්ලැට්ෆෝම්ස් එතකොට මේකේ හරියටම වැටෙනවා මෙන්න මේ මේ ප්ලැට්ෆෝම් එකට යන්න මෙන්න මේ එහෙම කියලා එතකොට ඒක බලලා එහෙම මේ එනකොට හැමතැනම හැබැයි බෝඩ්ස් දාලා තියෙනවා. ඒක උදාහරණයක් විදිහට මේ මේ තියෙන්නේ මේ එක බෝඩ් එකක්. මේක මේ ජුබිලි ලයින් වෙස්ට් බවුන්ඩ් ප්ලැට්ෆෝම්. හරිද? එතකොට මේ දැන් මම යන්නත් ඕනේ ඒක. හරිද? මේක මේක තමයි ප්ලැට්ෆෝම් එක. අනිත් ට්‍රේන් එකක් එනවා. සද්දයක් අපි බලමු. එතන මේ ට්‍රේන් එකේ මම යන්න ඕනේ. හරිද? එතකොට ඒකෙදිත් මේ කමන්නේ හදිසි යන්නේ නැහැ. මේක හැමතිස්සම ට්‍රේන්ස් එනවා. එතකොට මේ එතකොට අතන මේ ඩිජිටල් ඩිස්ප්ලේ එකක් තියෙනවා හැමතිස්සම අනිවාර්යයෙන් ස්ටේෂන් එකේ ඩිජිටල් ඩිස්ප්ලේ එකක් තියෙනවා මේ ප්ලැට්ෆෝම් මැප් එක. ඒ ඩිජිටල් ඩිස්ප්ලේ එකේ වැටෙනවා මේ මොකද්ද එන ට්‍රේන් එක කොහාටද යන්නේ කියලා. එතන අනිවාර්යෙන් මේකේ මේ ඇප් එකෙත් තියෙනවා මම යන්න ඕන නගින්න ඕන ට්‍රේන් එකේ නම් මොකද කොහාට යන්න ඕන ට්‍රේන් එකද කියලා ඒක බලලා හරියට නගින්න මොකද මේ මෙහෙම යාවට ඉස්සරහ ස්ටේෂන් වලදී ආපෝ දෙකට කැඩෙනවා එතකොට අපිට පාර වරදින්න පුළුවන් ඒකයි මම කියන්නේ හනුද හොඳට ඇප් එක පුරුදු වෙන්න අපිට ඇප් එක බලලා මේ දෙලා දන්න කෙනෙක් එක්ක මුලින් පළවෙනි සැරේ දෙත් තුන්තර යන්න. වැරදුනොත් කමක් නැහැ. කාඩ් එක ටැප් නොකර ආපහු ඒ ස්ටේෂන් එකම නැගලා එන්න. ඔය ටැප් කාඩ් එක ටැප් කළා එළියට ගියොත් ඔයාට දෙසරයකට charge වෙනවා. ටැප් කළා එළියට ගියේ නැතුව නොතින් ප්‍රශ්නයක් නැහැ. ඇතරම් මෙතන මේ මේ මේක මේ මේ අන්ඩර්ග්‍රවුන්ඩ්ස් කියලා කියන්නේ ස්ටේෂන්ස් වලට. ඒතර හුඟක් ඒවා මේ 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 ස්ටේෂන්ස් මේ ඉංගලන්තේ තියෙන ඒවා අවුරුදු 150ක් විතර පරණයි. ඒ කියන්නේ 1850 1900 වගේ හදපුවා. ඒතර ඒව තමයි ආපහු මේ නවීකරණය කර කර මේ තාමත් අරයි යන්නේ. මේ ඒතර මේක ඇතුලේ වීඩියෝ කරන්න තහරන්න ඇත්තට කතා. ඒතර කවුරු හරි සිකියුරිටි ගාඩ් කෙනෙක් දැක්කොත් මම බැලුම් අහන්න ඕන. ඔයාලට පෙන්වන්නයි අරගෙන ආවේ මේ තව උපදේශකුත් දෙන්න. ඔයා ලන්ඩන් එනවනම් හොඳට ඉගෙනගෙන සෙන්ට්‍රල් ලන්ඩන් එන්න. නැත්නම් දන්න කෙනෙක් එක්ක මුලින් මේ දෙතුන් පාරක් ඇවිල්ලා පුරුදු වෙන්න. එහෙම නැත්නම් මේ ස්ටේෂන් එක ඇතුළේදීම ඔයාලා අතරමං වෙනවා. වැරදි ට්‍රේන් එක අහුවුණොත් ස්ටේෂන් දෙක තුනක් ගිහිල්ලා ඈතට ගිහිල්ලා දුර ගිහිල්ලා තමයි දැනගන්නේ ඔයාට වැරදුනා කියලා. ඔය අපිටත් එහෙම වැරදුනා. ඉතින් මම හිතනවා ඔයාලා එහෙනම් මේ වීඩියෝ නෝත් අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මගේ channel එක subscribe කරලා තියාගන්න හනොත් අලුතින් වීඩියෝ එකක් ආපහු upload කරපු ගමන් ඔයාලා බලන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ජය වේවා.